පුලිමිති ජනාධිපතිව නැත්නම් මහමැති වරේද පළමු වෙන්නේ ජනාධිපතිවරණේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම දේශපාලන ඩීල් මත සිද්ධ වෙච්ච කාරණාවක් කියලා චෝදනාව එල්ල වෙනවා. ඇයි පෙරදුනේ? පෙරදුනේ ඒ දුර්වලකමයි. මොකද දුර්වලකම? නායකත්වයේ දුර්වලකම. දලසල පෙරමගේ. ඔව්. පොහොට්ටුවේ නැත රාජපක්ෂය ගැලවුම් කාර්යය බව රලිකුසිගේ පත්වීමක සම්බන්ධව ඔබේ අදහස මොකක්ද? රාජපක්ෂය ගැලවුම් කාර්යය රටේ ජනතාව. එම ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයා විදිහට කටයුතු කරපු සුගීෂ්වර බණ්ඩාර පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම විශේෂයෙන්ම රලිකුසිගේ මහත්මයා වටා ඒකරාශී කිරීමේ මෙහෙයුමක යෙදුණා කියන කාරණාව ඒකතු කිරීමක් පිළිබඳව මම දන්නේ නැහැ. අදටත් මම යෝජනා කරන ඔබට නොබියව අර ඉස්සර සද්දෙට රාජපක්ෂ විවේචනය කරන්න පුළුවන් කමක් නැහැ කියලා. අර අදහස් කරලා තියෙනවා එන්න කියලා. ඒ පැත්තෙන් කියලා නෑ නෑ එන්නේ නැහැ කියලා තියෙනවා අපි දැක්කා. මම දැන් කබි රාජ්‍ය මන්ත්‍රීතුමා එහෙම කියලා දීපු අපි එන්නේ නැහැ කියලා. මොකද්ද මේ කතන්දරේ? මොනුසු දානක්කාර සහ හරින් ප්‍රනාන්දු මේනට එක්සත් ජාතික සමාජික දරන දිනවනවා. කතා බහක් තියෙනවා සජිත් අගමැති වෙලා රනිල් ජනාධිපති වෙලා හදන එකමුතුවක් පිළිබඳව. එළිය කතාරණේ වුන් පිළිබඳව අපි දන්නේ නැහැ. සහරං කල්ලියත් ජනතාව හිත පෙරුණාත් අතර සම්බන්ධයක් තිබ්බද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඉතින් අයි හොයලා බලන්නේ නැත්තේ බුදුමහාම. දැන් චෝදනාවක් කරනවා දැන්. මම හොයලා බලන්න ඕන. අර මේක හොයන්න ඕන ආරක්ෂකයෙක්ගේ. රාජපක්ෂ සමයෙන් සිද්ධ වෙච්ච මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම, මාධ්‍යවේදීන් පැහැර ගැනීම, මරා දැමීම් වගේ කාරණා පිළිබඳව ළඟටම ගිහිල්ලා අල්ලගෙන අත්අඩංගුවට ගන්න විතරයි තිබුණේ ප්‍රධාන විත්තිකරුවෝ. ඇයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරියේ අදත් මේ පරීක්ෂණ යට ගිහිල්ලා තියෙන්නේ? ඔබට දේශපාල වශයෙන් තියෙන බරපතලම තර්ජනය කාගෙන්ද තියෙන්නේ? සමගි ජන බලවේගයෙන්ද නැත්නම් ජාතික ජන බලවේගයෙන්ද? අයිබුවන් ඌට ප්‍රචාරක පටය ඔබ දැක්ක අපි සම්බන්ධ කරගත් අත් දවසේදී අපේ සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිතරංගේ බණ්ඩාර මහත්මයා අයිබුවන් කියලා පිළිගන්නවා. අයිබුවන් කල්ප මොකද සිද්ධ වෙන්නේ මේ දවස්වල දේශපාලනේ? මම නිදහස් ප්‍රශ්නයක් ඇහුවේ. ආ එක්සත් ජාතික පක්ෂය ක්‍රමක්‍රමයෙන් ඉදිරියට එනවා. ඔක්තෝබර් මාසයේ එනකොට එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ කණ්ඩායම බලය පිටවන වැඩකටයුතු සිද්ධ වෙනවා. ඒක තමයි සැලැස්ම මේ වෙනකොට. ඔව් මේ තලසුන් කරලා අවසාන තලසුන් ක්‍රියාත්මක කරමින් පවතින්නේ. ඒ අනුව ඔක්තෝබර් මාසේ ජනාධිපතිවරණයට මුණ දීලා එතනින් ආරම්භය ඊළඟ ලබන අවසර වෙනකොට එක්සත් ජාතිපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවක් නිර්මාණය වෙනවා. කොහොමද එක්සත් ජාතිපක්ෂය දැන් අපි දැන් අහලා තිනවා මේ වෙනකොට ජනාධිපතිවරණයක් තියෙනවා නැත්නම් මහමැතිවරණයක් තියෙනවා මේ දෙකෙන් මොකක්ද මුලින් තියෙන්නේ? ඔබේ අදහස මොකද්ද? මුලින්ම ජනාධිපතිවරණ නැත්නම් මහමැතිවරණයද? නීතිය ව්‍යවස්ථාව අනුව මේ අවුරුද්දේ සැප්තැම්බර් 16ත් ලබන මේ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. ව්‍යවස්ථාව ඒකයි. දැන් මහමැතිවරණ පැවැත්වීම නියමිතව තියෙන්නේ ලබන වසරේ වෙන කියන්නේ 20-25. අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කරලා තියෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමසමේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමායි පිළිබඳ පැහැදිලි ප්‍රකාශ කරලා තියෙනවා. මැතිවරණ කොමසම මේනකොට සූදානම් වීම පවතින ජනාධිපතිවරණය සඳහා ඒ අනුව අපිට පැහැදිලි නිගමනයකට යන්න පුළුවන් පළමු වෙන්නේ ජනාධිපතිවරණය කියන්නේ. හරි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා සම්බන්ධයෙන් දැන් මේ වෙනකොට බොහෝ දෙනෙක් කතා බහ කරනවා එතුමාගේ දේශපාලන භාවිතාව පිළිබඳව. බින්දුවටම වැටලා ජාතික ලෑස්තු මන්ත්‍රී ධුරයකින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා රටේ ජනාධිපතිවරයෙක් බවට පත්වීම කියන්නේ ඒක හිතාගන්න බැරි කතන්දරයක්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම දේශපාලන ඩීල් මත සිද්ධ වෙච්ච කාරණාවක් කියලා චෝදනාව එල්ල වෙනවා. මොකක්ද දෙන්න තියෙන උත්තරේ? ඩීල් මත සිද්ධ වෙනවා නම් අනිත් අයට ඩීල් එක දාලා ඒක කරගන්නට තිබුණා. හැබැයි මොකද ඩීල් එක කවුරුවත් වකිම්ම බාරගන්නේ නැතුව වකිම් බාරගත යුතු සජවේ නායකයත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයත් ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඊළඟ දේශපාලන පක්ෂයේ TN1ගේ නායකනු මේ හැමදෙනාම මගහැරලා යනකොට රට අරාජික වෙනකොට රටේ වගකීම් බාර ගැනීම ඩීල් එකක්ද? එහෙමනම් මේ රට තවදුරටත් නැතර නැති වෙලා නැති බංගස්ථාන වෙනකම් බලන් හිටියා නම්ද හරි. ඔය ඩීල් කියන කට්ටියකින් අපිට අහන්න තියෙන්නේ. ඔව් ඩීල් එකක් කියලා චෝදනාව එල්ල වෙන්නේ අර ජනාධිපතිවරයා තෝරාගෙන සදා චන්දවිමසිය පැවැත්වෙන පාර්ලිමේන්තුවේදී ජූලි මාසේ 20/22 අවුරුද්දේ. මේ චන්දවිමසිය පැවැත්වෙන වෙලාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා එතන වැඩ බල ජනාධිපතිවරයා විදිහට ඉදිරිපත් වෙන අතරවාරයේදී පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙනවා දල සලහපෙරුම මන්ත්‍රීවරයා. එතකොට පොහොට්ටුව 3-2ක බහුතර බලයක් දරන වෙලාවක පොහොට්ටුවේ අපේක්ෂකයා පරාජයටපත් වෙලා
ජාතික ලෑස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත්වීම තමයි ඩීල් එක කියලා චෝදනාව එල්ල වෙන්නේ. තුනෙන් දෙකටත් වඩා බලයක් එමුනම් පොහොට්ටුවට තිබුණානේ. සජිවේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමක් සපෝට් කරේ මේ දලසරහ පෙරමාතර. එතකොට තුනෙන් දෙකෙන් එහා ගිය බලයක් එන ලබා ගන්න තිබුණා. ඒකද ප්‍රශ්නේ. ඇයි පෙරදුනේ? පෙරදුනේ ඒ දුර්වලකමනේ. මොකද දුර්වලකම? නායකත්වයේ දුර්වලකම. දලසරහ පෙරමගේ. ඔව්. දලසරහ පෙරමගේ දුර්වලකම. අනිත් පැත්තෙන් ඒ ඔහුගේ නොහැකියාව, අනිත් පැත්තෙන් ඔහුට සහයෝගය දක්වන කණ්ඩායමේ නොහැකියාව. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස ඇතුළු ඔහු දලස්ව ජනාධිපති කරවීම සඳහා කටයුතු කරපු සජබෙන් පොහොට්ටුවේ දලස් ඇතුළු කණ්ඩායමකෙත් තියෙන දුර්වලකම නොහැකියාව නිසා තමයි පරාජයට පත් වෙන්නේ. පොහොට්ටුවේ නැත රාජපක්ෂය ගැලවුම් කාර්යය බව රනිල් වික්‍රමසිංහ පත්වීමක සම්බන්ධව ඔබේ අදහස මොකද්ද? රාජපක්ෂය ගැලවුම් කාර්යය රටේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි රටේ ජනතාව. රාජපක්ෂලා ආරක්ෂා කරලා තියෙන රටේ ජනතාව. නේ මම අහන්නේ රාජපක්ෂලා බෙල්ලටම හිර වුණාට පස්සේ ආර්ථිකය ඔවුන්ගේ අතින් විනාශ වුණාට පස්සේ රට බංකොලොත් වුණාට පස්සේ මේක ඇවිල්ලා බාර ගන්න කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මේක රාජපක්ෂලා මේක මන්දේසියේ තියලා බාර දෙන්න තරමට පත්වීම එක පැත්තකින් රාජපක්ෂලාගේ තිබ්බ දේශපාලනේ බරපතල අරමුදයක්. අනිත් පැත්තෙන් ඔවුන්ගේ එකම ගැලුම් කාර්යය බවට රනිල් වික්‍රමසිංහ පත් වෙනවා. ඔබ වැරදීනේ. රනිල් වික්‍රමසිංහ නෙමෙයි එන්න කිව්වේ ජනාධි මේ අගමැති ධූරේ බාර ගන්න කියලා. සජිත් ප්‍රේමදාස කතා කරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. එතකොට සජිත් ප්‍රේමදාස මගේ හරියන්නේ. ඊට පස්සේ ජනතා විදුලි පෙරමුණ මගේ හරියන්නේ. ඒ වගේම සජිබේ කවුරු හරි ඉන්නවනම් පාර්ලිමේන්තුවේ ජීකන වෙන කවුරු ඉන්නවනම් ඉදිරිපත් වෙන්න අවස්ථාවක් තිබ්බනේ. පොන්සේකට කතා කරානේ. ඉතින් සජිත් මගේ හරියනම් පොන්සේක මගේ හරියනම් කවුද අනු කුමාර මගේ හරියනම් දැන් මේ ඩීල් එක කරලා තියෙන්නේ රනිල්ද? රනිල් මේ රාජපක්ෂලයිද? නෑ. රාජපක්ෂල පළෙන්ට කතා කරේ සජිත්ට. ඒ වගේම සජිත්ට බාර ගන්න බැරි වුණා. ඒකේ ඉවරද රනිල්ගේද? රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයෙක් වශයෙන් මේ වගේම බාර අරගෙන රට ගොඩ දැම්මා. ඒ ගැන අගේ කරන්න ඕන මේ ඔය බහුබූත කතන්දර කියන කට්ටිය. මේ වෙනකොට පොහොට්ටුව කෑලි 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 වලට කැඩලා ගිහිල්ලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. නිමල් ලංසා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් මේ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික ලේකම්වරයා විදිහට කටයුතු කරපු සුගීෂ්වර බණ්ඩාර ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකගේ තනතුර දරමින් මේ පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයා වටා ඒකරාශී කිරීමේ මෙහෙයුමක යෙදුණා කියන කාරණාව ප්‍රසිද්ධියේ කියවෙනවා. මොකද්ද මේ සිද්ධිය? එකතු කිරීමක් පිළිබඳ මම දන්නේ නැහැ. කොහොමත් සුගීෂ්වර බණ්ඩාර ලේකම්තුමත් අපිත් එකට එකස් වෙලා වැඩ කටයුතු කරා. දැනටත් අපි එකට එකස් වෙලා වැඩ කටයුතු කරනවා. ඒ කියන්නේ ඉතින් එතන තියෙනවා පොහොට්ටුවේ සහ ඒ පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුද්ගලික කම්බරය කියලා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නියෝජනයනේ. ඉතින් රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ අතර ලොකු බැඳීමක් තියෙනවා කියන කාරණාව මේ මතුවෙන්නේ. නෑ මෙතන ඇති වුණ තත්ත්වය පිළිබඳ අපි යථාවබෝධයක් ඇතුව කතා කරන්නට ඕනනේ. රට පරිහානියට පත් වෙලා බංකොලොත් වුණාම රට ඉදිරියට ගෙන යන්නට ඕන. තවදුරටත් රට ව්‍යාකූල කරන්න එහෙම නැත්නම් අර ජනතා විදුලි පෙරමුණේ කණ්ඩායම ගිහිල්ලා ඉවරලා පාර්ලිමේන්තුව ගිනි තියන්න කටයුතු කරපු ඒ වගේ දේවල් කරලා ඉවරලා පාර්ලිමේන්තුවත් ගිනි තිබ්බත් කරලා ප්‍රජාතන්ත්‍රවාදයත් ගිනිපත් කරන්න ඉඩ දෙන එක නිවැරදි කරන්න තියෙන්නේ. මේක ආරක්ෂා කරගන්න කරන්න ඕන. ඒකට හැකියාව දැනුම තිබුණ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ වගේම බාරගත්තේ. අනිත් අයම ගැරලා එනකොට පැනලා දුවනකොට එතකොට රටේ ජනතාව ජනවරම දුන්නේ රාජපක්ෂලාට. අපි මොන කතන්දර කිව්වත් තරන්නේ රාජපක්ෂලාට තමයි 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ. ඒ අනුව තමයි ජනවරම ලැබලා තියෙන්නේ. එතකොට ඒ නියෝජනයත් එක්කලා තමයි ඉදිරියට වැඩ කටයුතු කරන්න තියෙන්නේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බාර අරගෙන ඉවරලා හදිසි මහමැතිවරණයට ගිහිල්ලා ඉවරලා මේ ජනතා නියෝජිතව පත් කරන අවස්ථාවක නෙමෙයි රට බාරගත්තේ. බංකොලොත් රට මැතිවරණයක් තියන්න තියා මේ ඉන්ධන නැවක් ගෙන්න ගන්න සල්ලි නැති රට, ගෑස් නැවක් ගෙන්න ගන්න නැති රට, එවැනි රටක මැතිවරණ පවත්වන්නේ කොහොමද? ඉතින් එමනම් ඉන්න කට්ටිය කළමනාකරණය කරලා ඉන්න මිනිහගෙන් වැඩ අරගෙන මේ යථා තත්ත්වයට ගේන්න ඕන. ඉතින් ඒකට රනිල් වික්‍රමසිංහ මහත්තයා දක්ෂයි. ඒ නිසා ඒ වැඩ කටයුතු කරලා දෙනවා. දැන් රාජපක්ෂලා රකින්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිල්ලත් නැහැ. රාජපක්ෂලා බලය පිටවන්න ගැන මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කරලත් නැහැ. නමුත් ජනතාව විසින් පත් කරපු රාජපක්ෂලාගේ කණ්ඩායම එකතු කරගෙන මේ රට ඉදිරියට ගෙන යන්න යථාවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒක ඔහුගේ දක්ෂකම. යම් ආකාරයකින් අපි දැක්කා එක්සත් ජාතික පක්ෂය
ඔබ ඇතුළු කණ්ඩායම විතක පසුගේ කාලය මුල්ලේම රාජපක්ෂට ප්‍රහාර එල්ල කරා සමහර අවස්ථාවලදී. පස්සේ යම් කාලයකදී මේ හඬ බොහොම මේ දුර්වල හඬක් බවට පත් වුණා. අදටත් මම යෝජනා කරනවා ඔබට ඔබට නොබියව අර ඉස්සර සද්දෙට රාජපක්ෂ විවේචනය කරන්න පුළුවන් කමක් නැහැ කියලා. ඔබ දැන් මේ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ නැත්තම් සමගි ජන බලවේගයේ ඔබේ පක්ෂයේම කොටසක් විදිහට කැඩලා ගියපු කණ්ඩායම විවේචනය කරන ඇරුණාම මේ රටේ ආර්ථික වශයෙන් මේ රට කාබාසිනය කරපු මේ රට විනාශ කරපු කියලා ඔබ ඒ කාලේ චෝදනා කරපු රාජපක්ෂ කඳවුර විවේචනය කරන්න ඔබට හැකියාවක් නැති වෙලා තියෙනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? ඔබ මාධ්‍යවේදියෙක් විදිහට මංගන මම කරපු කියපු වාදී පිළිබඳ මම හිතන්නේ පසුගිය දවස්වල ඒ වගේ පිළිබඳ අධ්‍යයනයක් නැතුව කතා කරන්නේ. නැත්තම් කල්පගේ ඇන්ගල් එක වෙනස් දන්නේ මම කතා කරන දිහා බලපු එක තමයි. නෑ රාජපක්ෂ පිළිබඳ දැඩි විවේචනයක් ඔබට තාමත් තියෙනවද? අපි බොහොම පැහැදිලිව කියන්න ඕන කාරණා කියලා තියෙනවා. එදා විවේචනය කරලා තියෙනවා. අදත් අපි කියලා තියෙනවා. හෙටත් කියන්න තියෙන කාරණේ කියලා අපි රට බංකොලොත් තුනේ අපේ වැරද්ද නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ කල්පය මම මෙහෙම ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ බලපීඩු හිටපු හැම වෙලාවෙම රට ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මහමාන්‍ය DSN මහත්තයා 48 මේ රට බාර අරගෙන මිනිපේ ව්‍යාපාරයේ ගල්ලෝ ව්‍යාපාරය ලක්ෂපාන විදුලි බලාගාරයේ මේ අධිකරණ ගමන් රජ රටක් කර 40,000ක් කෙත් අදුවාර පරිවර්තනය කරා. ගොවි හමුදාව ඇති කරා. රටේ සංවර්ධනක ඇති කරා. එංගලන්තයට ණයට සල්ලි දුන්නා. එතනින් එහාට එනකොට කෙටි කාලය පාලනය කරපු කාලේ ගැනම කතා කරන්න යන්නේ නැතුව ජයර් ජාතන් මහත්තයාගේ යුගයේ එනකොට දැවන්ත විප්ලවීය වෙනසක් කරා මේ සමාජය තුළ. ප්‍රවාහනයේද ආර්ථිකයේද අධ්‍යාපනයේද කර්මාන්තකරණයේද මේ හැම අංශයකින්ම දැවන්ත පිම්මක් පැන්නේ මේ රට. විවෘත ආර්ථිකයේද ආයෝග්‍ය එන්ජිනයකින් පැමිණීමද මේද. ප්‍රේමදාස මහත්තයාගේ යුගයේදී ඒක තවදුරටත් ශක්තිමත් කරමින් කර්මාන්තකරණය ගමට ගෙනිච්ච ඇංගලු කර්මාන්තේ ඒ වගේ නිවාස ව්‍යාපෘතිය කරගෙන ගියා. ප්‍රේමදාස ජයර් ජාතන් මහත්තයා පටන් ගත්ත පරිපාලනය ගමට ගෙනියාම ප්‍රේමදාස මහත්තයා දුරින් තවදුරටත් ඉදිරියට ගෙනිච්චා. ඊට පස්සේ මේ කාල පරිච්ඡේද දොර රට කවදාවත් හිඟමනට වැටුනේ නැහැ. මිනිස්සු බඩගින්නේ හිටියේ නැහැ. ඍණ ආර්ථික හැදුන්නේ නැහැ. බංකොලොත්තුන්නේ නැහැ. 1977 කාලේ මැඩම් බණ්ඩාරනායක පාලනය කරේ ඇවිදින ඇටසකලි අඳින්න වස්ත්‍රයක් නැති මිනිස්සු බවට මේ රටපත් වුණා. බයිසිකල් ටයර් එක නැති දුක් විඳින ප්‍රවාහනයේ බිඳුර ඇටිච්ච රට බවටපත් වුණා. 77 පස්සේ JR යුගයේ නැවත නැගීම ඇතුළා. ඊට පස්සේ සිනමා බණ්ඩාරනායකමැතිනි චන්ද්‍රික බණ්ඩාරනායකමැතිනි කාල පරිච්ඡේද 2001 රට ඍණ ආර්ථික ඍණ 1.5 ආර්ථික වර්ධන රට වැට්ටුවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යුගයේ 2015 2017 තියන්න ඕන මැතිවරණ 2015 කඩිනම් මැතිවරණ තියන්න මේ කඩ තීන්දුව කරා. මේ ඒ වෙනකොට රටේ ආර්ථිකය කඩම් වැටලා ඉවරලා ඍණ කියන වචනේ විතරයි ප්‍රකාශයට පත් නොවුනේ. නමුත් ආර්ථිකය පසුබෑමට ලක් කළා ඉවරයි. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාල පරිච්ඡේදයේදී රට බංගකොලොත් රාජ්‍ය බවට ප්‍රකාශයටම පත් කළා. තව ඉතින් කතා කරන්න දෙයක් නැහැ නේ. එතකොට මේ යුග සියල්ලකම මේ රට විනාශයට ගෙනල්ලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය හැම ඊළඟම රට ඉදිරියට ගෙනල්ලා තියෙනවා. කොයිලද එක්සත් ජාතික පක්ෂය රට කඩාවැට්ටුව කියන්නේ? හැමදාම ඉදිරියට ගෙනල්ලා තියෙනවා. ඉතින් එහෙමනම් ඉදිරියට ගෙනන්න කටයුතු කරලා තියෙන එක ඒ විචනේ අපේ සදාකාලිකයි. ඇයි අපි ඒක කියන්නේ? මේක සත්‍ය කරුණුනේ. දැන් කීවර කාරණාවක් තමයි අර ගියපු අය ඔබේ පක්ෂයේ හැරදාලා සමගි ජන බලවේගයේ පක්ෂයට එකතු වෙලා වෙනම දේශපාල ගමනක් යන්න තීරණය කරපු අය නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයට එකතු වෙන්න සූදානම්ක් තියෙනවා කියන කාරණාව කියවෙනවා. ඔබ වන්දක මධ්‍ය සාකච්ඡාවකදී ආරාධනා කළා තියෙනවා එන්න 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 කියලා. ඒ පැත්තෙන් කියලා නෑ 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 කියලා තියෙනවා අපි දැක්කා. මම දැන් කබිර හෂීම් මන්ත්‍රීතුමා එහෙම කියලා තිබ්බා අපි එන්නේ නෑ කියලා. මොකද්ද මේ කතන්දරේ? ගිය සතියේ තව සංවිධායකවරු දෙන්නෙක් ඇවිල්ලා අපිත් එක්ක ආසුණා සජිබි. බිලියත් ආසනේ සංවිධායක අතපත් මහත්මයා ඇවිල්ලා සමාජිකත්වය ගත්තා. මෙතරම් ඉඳගෙන සමාජිකත්වය. ඒ වගේම නුවරඑළිය ජනාධිපතිතුමා පසුගිය සතියේ ඉඳන්දී කොත්මලේ සජිබි සංවිධායක අශෝක් හේරත් ඇවිල්ලා එතුමත් එක්ක එක් ආසුණා. පෙරේදා මම මහනුවරදී මගෙත් එක්කලා සජිබේ සහ පොහොට්ටුවේ විශාල පිරිසක් ඔබට බින්දුරාසන මම පෙන්නන්න මගෙත් එක්ක එකාස වුණා. එක්සත් ජාතික පක්ෂත් එක්ක මේ කල්ප දැන් මම මේකේ ලයිස්තුව කදන්න ඔබට මම මැතිවරණ ආසන්න වෙනකොට ලයිස්තුව ප්‍රකාශයට පත් කරන්න ඔබලට පෙනෙයි. එක්සත් ජාතික පක්ෂයේ නොවන එක්සත් ජාතික පක්ෂය එක්ක අතහැරලා ගිය කන්නේ නැහැ. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂය නොවන කන්නේ නැහැ.
කොච්චර පිරිසක් අපිත් එක්කල මේ එනකොට ප්‍රධාන පුද්ගලයන් එකතු වෙලා ඉන්නවා. අර දැන් අර කිව්ව ප්‍රධාන නම් අර කතා වුණානේ දැන් ඔය ඔබ ඔබ ආරාධනා කරපු කබීර් හෂීම් ගායන්ත කරුණාතිලක කවින්ද ජයවර්ධන මේ මේ අයට අපි දැක්කා මේ මන්ත්‍රී විමත් දෙක තරමුදලේ මුදල් මුදල් පවා වෙන් කරලා තියෙන ජනපතිතුමා. මොකද්ද මේ ඩීල් එකක් තියෙනවද නැත්නම් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? නෑ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ ප්‍රදේශයේ සංවර්ධන වලට කටයුතු වලට මුදල් වෙන් කරලා දීම ඩීල් එකක් නෙමෙයිනේ. ඇයි ඇයි ඒ ඒ තෝරගත්ත පිරිසකටම වෙන් කරන්නේ? නෑ එහෙම තෝරගත්ත පිරිසක් නෙමෙයි මම දැක්ක මේ 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 මම දන්න විදිහට නම් හැම මේ මන්ත්‍රීවරයාටම මේ විමත් දෙකට මුදල් ටික වෙන් කරලා තියෙනවා. මොකද්ද තෝරගන්නේ මොකක්ද? දෙවි කන්නත් දෙ කියන්නේ සජබේ ඒ තෝරාගත්ත පිරිස විතරක් නෙමෙයිද මේ මුදල් වෙන් කළේ නෑ ඒ සජබේ ගන්න නෑ මේ සමහර උදවි වෙන මධ්‍යගත මුදල් අරගෙන වැඩ කරන්න අකමැති කට්ටිය ඇති ඉතින් කැමැති කට්ටිය මේ මුදල් අරගෙන වැඩ කරන්න ඇති මම ඒ පිළිබඳව දන්නේ නැහැ මොකද මම පාර්ලිමේන්තු නියෝජනය කරන්නේ නැහැ හරි එතකොට අපි දැක්කා මේ මැයි දිනය පිළිබඳව කතා බහක් ලක් වෙලා තියෙනවා මැයි දිනය කවුද සංවිධානය කරන්නේ මේ පාර එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනේ එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනේ සංවිධානය කිරීම පක්ෂ මාලිකම්බරය වෙන වසෙට මට වාක්‍යයක් පැවරුණා. ඒ වගේම අපි කණ්ඩායම ඉන්නවා. කණ්ඩායමක් වශයෙන් අපි එකට වැඩ කටයුතු කරන්නේ. හරින් ප්‍රනන්දු සජබේ මන්ත්‍රීතුමා කියනවා එතුමා තමයි මේක සංවිධානය කරන්නේ කියලා. එතුමා පමණක් නෑ සංවිධානය කරනවා කියලා මම දන්නේ නැහැ. ඉතින් අපි කණ්ඩායමක් විදිහට මූලිකවක් කියන එතුමා බලලා තියෙනවා කියලා. එහෙම එකක් මම දන්නේ නැහැ. එතුමගෙන් තමයි ගන්න ආන්න තියෙන්නේ. අපි කණ්ඩායමක් විදිහට මේ වාක්‍යය බාර ගන්න තියෙනවා. මැතිවරණ කොට්ටාස 161ම ජනතාව සහභාගිත්වය පිළිබඳව කලාප සංවිධායකවරුන් සමග අපි පක්ෂ මුලස්ථානය සංවිධාන වැඩ කටයුතු මේ පවත්වන ඒ අනුව අපි විශාල පිරිසක් මේ දිනට සහභාගී කරවීමට සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අපේ වෘත්තීය සමිතිය සමග අපේ රාජ්‍ය අනුබද්ධිත සංවිධාන සමග මේ ඒගොල්ලොත් එක්ක කතාබහ කරමින් ඒගොල්ලොන්ගේ සහභාගිත්වය පිළිබඳව මම කටයුතු කරනවා. හරිම පරණ මහත්මයාත් අපි එක වැඩකට සම්බන්ධ දීලා තියෙනවා. වේදිකාව හා උත්සව භූමියේ වැඩසටහන් මෙහෙම සැලසුම් කිරීම එහෙම නේ සැලසුම් කිරීම එතුමාට බාර දීලා තියෙනවා. ඒ කටයුතු ඒ අනුව හැම කෙනෙකුම මෙතන දායකත්ව වෙලා තියෙනවා. නියෝජ්‍ය නායක, උපනායක, ජාතික සංවිධායක, සභාපති මේ හැම කෙනෙකුම දැන් සභාපති මේ දස්තිකෙම එතුමාට අයිති දීලා තියෙන දිස්ත්‍රික්ක ටික දුවනවා. ඒ වගේම රුවන් විජයවර්ධන නියෝජ්‍ය නායක තමයි එතුමාගේ දිස්ත්‍රික්කත් එක්ක ලඩ කරන්නේ. උපනායකතුමා එහෙම. ඉතින් ඔය වාක්‍යම් බාර දීලා තියෙන හැම කෙනෙක් වගේම ඒ වාක්‍යම් ඉෂ්ට කරમી යන මනුෂ්‍ය නායකකාර යට දීලා තියෙන කොටස එන. ඉතින් එක්කෙනෙක් මේක මනුෂ්‍ය නායකකාර සහ හරින් ප්‍රනාන්දු මේනට එක්සත් ජාතික පක්ෂ සමාජිකත්ව වරද දිනවද? එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ අත්තිට වල තිබුණා. අපි වෘත්ති අධිකාරි මණ්ඩලෙන් ඒ සමාජිකත්වයේ අත්තිට එහෙම ඉවත් කිරීමට කටයුතු කරා. ඒ කියන්නේ දැන් ඕන් එක්සත් ජාතික පක්ෂ සමාජිකයන්ද? ඉතින් ඔවුන්ගේ අත්තිට එීම මම අපි ඉවත් කරන්න කටයුතු කරලා තියෙනවා. එතකොට සම්මිධන බලවේගයෙන් පාර්ලිමේන්තුවට ගියාට ඕන එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයා අපි සජිත් ප්‍රේමදාසගේ ඉඳලා ඔක්කොගේ මාතීට වලා තිබුණේ. දැන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක වැඩ කරන හැම කෙනෙකුගේ මාතීට ඔපු එක අපි වර්කින් කමිටියක තීන්දුව කරා ඉවත් කරන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අත්තිට වීම ඉවත් කරන්න බලාපොරොත්තු වෙන කවද්ද? සජිත් ප්‍රේමදාස මහත්තයාගේ දැන් මෙලම පක්ෂයක නායකයෙක් වශයෙන් ඉන්නවා. ඔහුත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක සම්බන්ධ වෙච්ච දවසට අපි ඒක වර්කින් කමිටිය තීන්දුව ගමු. හරි. කතා බහක් තියෙනවා සජිත් අගමැති වෙලා රනිල් ජනාධිපති වෙලා හදන එකමුතුවක් පිළිබඳව ඔබ දැනුවත්ද? එහෙම සාකච්ඡාවක් තියෙනවද පක්ෂ අභ්‍යන්තරේ? එළියේ කතා කරන එක පිළිබඳව අපි දන්නේ නැහැ. නිල වශයෙන් එනවා විතරනේ අපි දන්නේ. මගේ නිල වශයෙන් එහෙම සාකච්ඡාවක් නැද්ද එතුලේ? නිල වශයෙන් කතා කරපු දාන්න මම කියන්නේ. තාම නැහැ කතා කරපු. ඔව් මම දන්නේ නැහැ නිල වශයෙන් කතා කරන එක. අපි කතා කරපුවාම හරි මේ දිනේ ගැන ආයි තව කතාවක් අහන්න තියෙනවා. මේ දිනේ අපි දැක්ක හරින් ප්‍රනන්දු මන්ත්‍රීතුමා කියලා තියෙනවා අපි එන අයට හැමෝටම කන්න බොන්න දෙනවා බොන්නක් දෙනවා හැබැයි යනකොට තමයි බොන්න ඕනේ කියලා. නෑ හරින් ගෙන් අහන ප්‍රශ්නයක් කල්ප. ඕ නෑ මම අහන්නේ දැන් එහෙම කියලා තිබුණු හින්දා ඔබතුමා මහලේ කමරේ විදිහට අහන්නේ මම මේ මේ ක්‍රමවේදයේ තාමත් එක්සත් ජාතික පක්ෂ අනුගමනය කරන බලාපොරොත්තු වෙන්නේ. නෑ අපි අපේ සංවිධායකවරුන්ට අමාරුයි අපි දන්නවා. ඉතින් ඒ සංවිධායකවරුන්ට දැන් ඉස්සර වගේ මේ පොළොන්නරුව ඉඳලා බස් එකක් අරගෙන එන්න ගියාම විශාල මුදලක් දරන්න වෙනවා. අපි සංවිධායකවරුන්ට ඒ කටයුත්ත සඳහා සහයෝගය දක්වනවා. ඉතින් අනිත් මම දන්නේ බොන ඒවා පිළිබඳව බාරවලට යනවා ඒවා පිළිබඳව මම දන්නේ. අපි සංවිධායකවරු ඒ සංවිධායකවරුත් එක්ක එන කණ්ඩායමට කැම ටිකක් දෙනවා. ඒකත් ඒ සාමාන්‍ය කරන දෙයක්. සාමාන්‍ය කරන දෙයක් අලුත් දෙයක් නෙමෙයි. හරි. පාස්කු ප්‍රහාරය පිළිබඳව ඔබතුමා කතා කරලා තිබුණා. පහුගිය 21 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා තිබුණා. මේ ජනතා විමුක්ති පෙරමුණ සහ රාජපක්ෂ කණ්ඩායමට චෝදනා එල්ල කරලා තිබුණා. පාස්කු ප්‍රහාරයේ දැන් මේ වෙනකොට කාදිනල් හිමියන් ළඟට ගිහිල්ලා සජබේ සහ
මාලිමානතන් NPP එක ජාතික ජනබලවේගය මේ පාස්කු ප්‍රහාරයේ විඳිතයන්ට සාධාරණ කිෂ්ඨ කළ දෙනවා කියන කාරණාව වෙනුවෙන් පොරොන්දු වෙමින් ඉන්නවා. නමුත් ඔබ මම දැක්ක ඔබත් ඒ කණ්ඩායමට ප්‍රහාර එල්ල කරනවා මිසක මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ වග උත්තරකරුවන් මහමොලකරුවන් හොයාගන්න හනක් නොනගන බවක් අපි දැක්කා. නිකන් අපිට පේන්නේ නිකන් මහමොලකරුවන් ආරක්ෂා කරන්න අනිත් කණ්ඩායම වල ප්‍රහාර එල්ල කරන වගේ තත්වයක්ද කියලා අපිට අහන්න හිතෙනවා. මොකද මුතුවර කියන්නේ? කවුද මහමොලකරුවා? ඒක තමයි අපි අහන්නේ රට ජනතාවගෙන්. මම අහන්නේ ආරක්ෂා කරනවා නම් මහමොලකාරය කවුද කියලා මට කියන්නකෝ. එතකොට මම ආරක්ෂා කරලා තියෙනවා කියලා මට කියන්න පුළන්නේ මේ මහමොලකාරය. මහමොලකාරයා ඉන්නේ කොහෙද කියන කාරණාව දැන් තීරණය කරගන්නවා. දැන් චෝදනාව වැල්ල වෙනවා මේක රාජපක්ෂලා බලයට එන්න කරපු දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියලා. ඒකේ වාසියකති රාජපක්ෂලා කියලා. එතකොට මේ සිද්ධියේ සැබෑ චෝදිතයන් මහමොලකරුවා මේක පිටපස්සට පුව අය අල්ලගන්නේ නැතුව මේකල සාධාරණත්වය ඉෂ්ට කරන්න කතා කරන අයට චෝදනාව එල්ල කිරීම බරපතල කාරණාවක් නේද? නේද කාදිනල් වහන්සේ ඇතුළු කණ්ඩායම දන්නවා ඇති එහෙනම් මහමොලකරය කවුද කියලා. එතකොට ඒ දන්න අය ප්‍රසිද්ධියක ප්‍රකාශ කරන්න ඕන. ඊළඟට ওই අවස්ථාව වෙනකොට රටේ ආරක්ෂක මේ ඇමති සේනාධිනායක ඒ වගේම ජනාධිපති ධුරේ හිටියේ මෛත්‍රීපාල සිරිසේන. එනම් මෛත්‍රීපාල සිරිසේන දරගෙන ඉන්න ඕන මේ මහමොලකාරය කවුද කියලා. ඉතින් ඒගොල්ල තමයි මේ මහමොලකාරය කවුද කියලා ප්‍රකාශ කරන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නම් කිව්වනේ මහමොලකාරය මම දන්නවා කියලා කිව්ල. සියරිය ප්‍රකාශයක් දුන්නනේ. දන්නවා. නම් ඒක නම් වශයෙන් අල්ලපු රට අර පැත්තර තියෙන රට මේ පැත්තර තියෙන කියලා දන්නේ නැහනේ. මගේ වම් පැත්තෙන් බැලුවොත් පිළිම මගේ දකුණු පැත්තෙන් මම පිටිපස්සේ වන්නේ මේනේ කතන්දර කල්පය. මම දන්නවනම් දන්න මිනිහ මේක කියලා කියන්න ඕන. අපි බැඳිලා ඉන්නා තොරතුරු දන්නා පුද්ගලයෝ බැඳිලා ඉන්නවා. මේ ඒ තොරතුරු දැනුම් දෙන්නට. එතකොට ඒක නීතිින් මේ හැම පුරුෂයෙක්ම බැඳලා ඉන්න එක. ඒ අනුව දැනුම් කරන්න ඕන. මම එදා ඉඳලම ඔය සිද්ධිය වුණ අවස්ථාවේ ඉඳලම මම මේ සම්බන්ධව ඇඟිල්ල දික් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිට. මොකද ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ පුද්ගලයන් සහ දේපල ආරක්ෂා කිරීමට ඒවකට තිරණ රජය බැඳිලා ඉන්නවා. එතකොට ඒ රජයේ විධායක ජනාධිපතිවරයා වෙච්ච මහා භාරකාරයා වෙච්ච ආරක්ෂක ඇමති වෙච්ච සේනාධි නායක වෙච්ච පුද්ගලයා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. එතකොට මේ සම්බන්ධව තොරතුරු මගහැරියා නම් ක්‍රියාත්මක නොවුණා නම් සිද්ධියෙන් පසු ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද කරා නම් ඒ සියල්ලම වගේ යුත්තා ඔහු. එතකොට ඍජුව නැත්තම් අන්‍යාකාරයකින් හෝ වක්‍රව හෝ මේකට වගකීම සේනාධිනායක වෙත පැවරු. ඒ නිසා තමයි එදා ඉඳලම මම කිව්වේ 296 නැත්තම් 298 සාවද්‍ය මනුස්ස ඝාතනයට හෝ මෛත්‍රීපාල සිරිසේන චූදිතෙක් විය යුතුයි. වැරදිකාරය වෙනවද නැද්ද කියන්නේ මට කියන්න දන්නේ නැහැ. ඒක අධිකරණය තීන්දුව කරන්න ඕන එක. චූදිතෙක් විය යුතුයි. එතකොට 257ක් ඝාතනයට සම්බන්ධව සාවද්‍ය මනුස්ස ඝාතනයේ විත්තිකරුවෙක් මෛත්‍රීපාල නොවීම පිළිබඳව අපට පස්සේ දැන් ඒකේ වගකීමක් ඔහුට තියෙනවා කියන එක බොහොම ලස්සන ගම්මිය වුණා. අධිකරණය දුන්න තීන්දුවන අධිකරණයේදී රුපියල් මිලියන 100ක් නේද මට මතක රුපියල් මිලියන 100ක් ඔහුට වන්දි ගෙවන්න කියලා නියෝගයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක පිළිබඳව විවිධ කතන්දර කියනවා. ඒක සිවිල් අධිකරණය තමයි වන්දි ඉල්ලන්නේ. අපරාධ අධිකරණයට මහිස්ත්‍රාත් අධිකරණයට හරි අධිකරණයට හරි අපරාධ චෝදනා ගොනු කිරීම විමර්ශකයන්ගේ වගකීමක් වෙනවා. ඉතින් මේක පිළිබඳව රන්ලි ක්‍රමසිංහ මහත්තයා ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු කමිටියක උත්පත් කරන්නට ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණ මිනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටියක් උත්පත් කරන්න පියවර ගත්තා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතාමත් ඒක පිළිබඳව විමර්ශනය කරගෙන යනවා. එතකොට මම කියලා තියන්නේ කාටවත් මේ පහර ගැහිම නෙමෙයි. එනං 2019 ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධව ඇයි ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණ එනකම්ම කතා නොකර හිටියේ? ඒ ප්‍රශ්න. ඉතින් මැතිවරණකම් ඇයි මේ ඔය කාදිනල් වහන්සේ එක්ක කතා කරුවේ නැත්තේ? ඔය යෝජනා දුන්නේ නැත්තේ ඇයි? මෙතන කලින් ඔබ දෙන්න දුන්නනේ. දැන් ගිය සැරේත් මැතිවරණයක් කරනකොට තමයි කාදිනල් වහන්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රැවටුණා කිව්වේ. මොකද දැන් මේ සැරේ නම් ජනතා විමුක්ති පෙරමුණට කාදිනල් වහන්සේ රැවටෙන්න යනවද? ඊළඟට මම අහන්නේ JP එක ජාතික ලයිස් අපේක්ෂකයා තමයි ඉබ්‍රාහිම්. ඉබ්‍රාහිම්ගේ පුතාලා දෙන්න සහරාන්ගේ කල්ලියේ මේ සුයිසයිඩ් බොම්බස්ලා දෙන්නේ. එදෙනම අරගෙන මැරුණා. එතකොට එහෙම සහරාන් කල්ලියත් එක්කලා
යම් සමුදතාවයක් නැත්තං කොමද ඊබ්‍රහීම් එක්කලා මේ ජාතික ලයිස්සට එන්නේ. ඉතින් එතකොට සහරාන් ඔබ කියන්නේ මේ ඊබ්‍රහීම් සහරාන් කල්ලේ සහ චරිතවිතුරු සම්බන්ධය කියලා. ඊබ්‍රහීම් ගේ දරුව දෙන්නන මේ මරාගෙන මැරුණ මරාගෙන මැරුණ දෙන්න සහරාන් කල්ලේ. එතකොට එහෙමනම් ඊබ්‍රහීමුයි සහරාන් කල්ලේ අතර සම්බන්ධතාවය තියෙන ඕනේ තමන්ගේ පුතාලත් එක්ක සම්බන්ධතාවය තාත්තෙක් ඉන්නවනම් පුදුමයක්. එතකොට ඒ ඊබ්‍රහීම් කොහොමද ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂකයෝ? එතකොට එහෙමනම් සහරාන් කල්ලියත් ජනතා විමුක්ති පෙරමුණත් අතර සම්බන්ධයක් තිබ්බද කියලා අපි හොයලා බලන්න ඕනේ. ඉතින් අයි හොයලා බලන්නේ නැත්තේ පුතුමා. දැන් චෝදනාවක් කරනවා. දැන් මම හොයලා බලන්න ඕන. අර මේක හොයන්න ඕන ආරක්ෂක කැමතිවරුන්ට. ඉතින් ආරක්ෂක කැමතිවරුත් පුතුමාගේ ආණ්ඩුව ජනාධිපතිවරයා ආරක්ෂක කැමතිවරයාද? හවුද? ජනාධිපති ප්‍රසිද්ධ මාත්‍ය. දැන් නෙමෙයි ප්‍රසිද්ධ තිබිච්ච වෙලාවේ ඉන්කෝරි කරන්න තිබුණා. ඉතින් මම කියන්නේ ඒ චෝදනාව දැන් කරනවා පුතුමාට දැන් හරි පුළුවන්. අපරාධ පරීක්ෂණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාම විවාසනය ඉවර කරලා නැහැ. කරගෙන යනවා. අවුරුදු පහක් තිස්සේ මේ වශයෙන් සිද්ධ වෙනවා. ඒට වැඩි නෑ යන්න පුළුවන්. දැන් ඔබ දැක්කේ නැද්ද ඊයේ පෙරදා දැන් සතියක් ඇතුළත ඒක පුද්ගලික අවුරුදු මිනිමරම සිදු කරලා අවුරුදු 32ක් සංගවිලා ඉඳලා ඔබ මේ දැන් සතියක් ඇතුළත අල්ල ගත්තේ. ඉතින් මේ අපරාධ මේ සම්බන්ධව අපිට කියන්න බෑ සතියින් විභාග කරනවා කියලා. සමහර අපරාධ අවුරුදු ගණන් විභාග කරනවා. සමහර අපරාධ සීත්‍රි අපරාධ විදිහට මේ ඉතිහාසගත වෙලා නැහැ. මොකද විතිකර නොදන්න අපරාධ විදිහට. ඉතින් ඒ වෙන්නේ දෙවල වේගවාගෙම අපරාධය කරලා හැරෙන්න සිතරලා අහු වෙනවා. අපරාධය කරනකොටත් අහු වෙනවා. ඒක අපි කියන කෝච්චන් රෙඩ් හෑන්ඩඩ් කියලා. එහෙමත් මේ අපරාධ සම්බන්ධ ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට දැන් තවත් වැදගත් කාරණාවක් තමයි ඔය පහුගිය කාලවකවාන මුරුල්ලේම අපි කතා කළා රටේ ප්‍රධාන අපරාධ පිළිබඳ රාජපක්ෂ සමයේ සිද්ධ වෙච්ච මාධ්‍යවේදීන් අතුරුදහන් කිරීම, මාධ්‍යවේදීන් පැහැර ගැනීම, මරා දැමීම් වගේ කාරණා පිළිබඳව. මේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යහපාලන සමයේදී ශානි අබේසේකර, ඊළඟට රවි සෙනුරත්න වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් ළඟටම ගිහිල්ලා අල්ලගෙන අත්අඩංගුවට ගන්න විතරයි තිබුණේ ප්‍රධාන විත්තිකරුව. මේ පරීක්ෂණයට ගියා කියලා කියනවා යම් යම් බලපෑම් වල යටත් වෙලා. ඇයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරි අදත් මේ පරීක්ෂණයට ගිහිල්ලා තියෙන්නේ? කිසිම පරීක්ෂණයකට ගහන්න කටයුතු කළේ නැහැනේ. රජයේ අමතිවරු, කැබිනට් අමතිවරු සම්බන්ධව විමර්ශනවා නීති ක්‍රියාත්මක නැහැ. එකකට මේ යට ගහන්න ගිහිල්ලා නැහැනේ. ඇඟිලි ගහන්න ගිහිල්ලා නැහැ. අධිකරණයට ඇඟිලි ගහන්න ගාලන්නේ විමර්ශනයට ඇඟිලි ගහලත් නැහැ. නමුත් මෛත්‍රීපාල සිරිසේන මහත්මය හැම එක එක වෙලාවල් වලදී කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්තරුර ගැනීම සහ හුසින්නේ වැලක්වා ගැනීම සම්බන්ධයෙන් අර නිලම කෙනෙක් ගැන අපිට මතකයි කාලේ කියවුණා යම් ආකාරයකින් දේශපාලච්ඡන් දේශපාලනයේ බලය පාවිච්චි කරලා අපරාධකරුවන් ආරක්ෂා කර ගැනීම වගේ කාරණා පිළිබඳව අපිට ඉතිහාසයේ කතා බහක් තිබෙනවා. මහානේ දැනුත් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. දැන් ඒ වගේ තත්ත්වයක් තියෙනවා නම් දැන් කැබිනට් මන්ත්‍රීද මාස කීයක් අත්තරංගුවේද බන්ධනාගාරයේද? ඒ වගේම අමාත්‍යංශ ලේකම්වරු, අමාත්‍යංශ වල බලධාරීන් දැන් කී දෙනෙක් අතිරේක ලේකම්වරු, කී දෙනෙක් බන්ධනාගාරයේ. ඉතින් දැන් ඇඟිලි ගහනවා නම් ඕම වෙන්නේ ගලබඩත්තේ ඥානසාර හාමුදුරුව සිරට නියමලා ඉන්නවා. දැන් ඊයේ උලපනේ සුමංගල හාමුදුරුව අත්අඩංගුවට අරගෙන බන්ධනාගාරගත කරනවා. ඉතින් ඇඟිලි ගහනවා නම් මෙහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මෙහෙම වෙන්න පුළුවන් කමක් නැහැ නේ. එතකොට ඒ යනවා මේ නීති රැඟලි ගැස්වීම සිදු වෙන්නේ. නීති ක්‍රියාත්මක කිරීම රටේ මිනිසුන්ගේ බලාපොරොත්තු වෙලා තියෙන විනිවිදභාවය ඒක තමයි සිස්ටම් චේන්ජ් වුණේ. දැන් ඒක කරලා තියෙනවා. ඒ වගේම දැන් හිට අනිදා පාර්ලිමේන්තුවට තව 50ක් එනවා. දැන් මේ කලින් ගෙනා 50 බරපතලම ආසියා බලගතුම් 50ක් මේ දූෂණ විරෝධී 50ද දැන් බුරුට අරය හොරා මේ හොරා කී කියන්න ඕනේ. මේ හරි දේ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඊළඟට පාර්ලිමේන්තුවට එන්න නියමිතයි 50ක් ආයතක්‍රම වලින් උපයාගත් ධනය දෙනවා නම් ඒවා කෙලිම රජයට පවර ගැනීම සම්බන්ධව 50ක් එනවා. ඉතින් මේ වගේ ඉන්නේ මේගොල්ලෝ රකින්නවා නම් ආරක්ෂා කරනවා නම් වගේ ඉන්න අවශ්‍යතාවය නැහැ. මේ වෙනකොට දේශපාලන කරළියේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව යම් සන්ධානයක්නේ අපි බලාපොරොත්තු වෙන ඡන්දයේ ඉදිරිපත් වෙනවා කියලා. ශාලියා දකුණින් ඉදිරිපත් වෙන අරමුණක් නැහැ නේ මේරුවනේ. ඔව්, අපි ජනාධිපතිතුමා ස්වාධීන අපේක්ෂකෙක් එහෙම නැත්නම් පොදු අපේක්ෂකෙක් විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. මොකද ලකුණ? ඒක තීන්දුව කරන්න බැති වෙන්නේ නැහැ. තම තීන්දුවක් අරගෙන නැද්ද? නැහැ. අලිය ලකුණින් නෙමෙයි කියන එක පැහැදිලිද? නැහැ, එහෙම තීන්දුව කරගන්නත් නැහැ තාම. හරි. එතකොට යම් ආකාරයක සම්බන්ධගත වීමක් තියෙනවා. ඔව්, අපි එක පක්ෂයක් විතරක් මේ කිසිම දේශපාලන පක්ෂයකට
දැක පක්ෂක් විදිරම ඉළඟම තිරණක බලයල්ලන්න පුළංක වන්නේ එකතුවීමක් කරන්න ඕන. කවුද ඉන්නේ එකතුවේ කවුද කණ්ඩායම? අපි තක දැන්ට පතින්න පක්ෂස සම්විධාන අසුතුනක්වය කන්නෑමක් එක දලා අදහසක්තින අපි ප්‍රධාන පක්ෂ කවුද ඉන්න කියලා. සජිපය කණ්ඩායන් ඉන්නවා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායන් ඉන්නවා, ශ්‍රී ලංකා පොද්ජන පෙරුණි කණ්ඩායන් ඉන්නවා, තොට ටයන්නේ කෙන්ද කන්නා ඉන්නවා. ඒ වගේම උතුරේ නැගෙනහිර තව දේශපාලන පක්ෂවල මුස්ලිම් සාහද්‍රවිඩි දේශපාලන නියෝජිතයන් ඊයේ තැයි ලබිතක සාකච්ඡා තිබුණා. ඒ වගේම සමාජවාදී දේශපාලන පක්ෂ දැන් ඊයේ අපි මෛදන සාකච්ඡාවටත් ඇවිල්ලා සල්. ඒ වගේ විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන වෘත්තීය සංගම් අපිටක ඉන්න. ඔබට දේශපාල වශයෙන් තියෙන බරපතලම තර්ජනය කාගෙන්ද තියෙන්නේ? සමගි ජන බලවේගයෙන්ද නැත්නම් ජාතික ජන බලවේගයෙන්ද? මට නම් එහෙම එකක්වත් පේන්නේ නැහැ. දැන් තර්ජනයක් නැහැ. අයිස් කැටේ අතර අරගෙන ඇවිදිනවා වගේ දැන් දවසින් දවස හැම සංවිධානයක්ම දියවි යනවා. ඉතින් කොහොමද මේ තර්ජනය කරන ඉදිරි මාස 5 තුළ තව ඊට වඩා සේවලයයි දියවිලයයි. ඔබ විශ්වාසය ඒක බොහොම පැහැදිලිනේ. දැන් අලුතෙන් නක්ෂත්‍රකරම මේ අනාවැකි කියන්න ඕනේ, අංජනම් අරින්න ඕනේ. දැන් බොහොම පැහැදිලි පේනවා. දිනපතා ඒ පක්ෂවල කණ්ඩායම් ඇවිල්ලා මෙතන එකාසු වෙනවා නම් කොහෙවත් දේශපාලන සංවිධානයක් ක්‍රියාත්මක නොගී ඉන්න වෙලාවේදී ජාතික ජන බලවේගය නමින් රටවට ගිහිල්ලා රැස්වෙන දෙනකොට කතාන්දර අහන මිනිස්සු ඒක රා තිනුවාට දැන් මිනිස්සු එතනින් ඈත් වෙනවා නම් ඉතින් ඕක ගැන අලුතෙන් කියන දෙයක් නැහැ. මිනිස්සු කුමන අවලාද කතාන්දර කී ගිහිටියත් රනිල් බෑවෑ කියලා කීයේ ගිහිටියත් අද පුළුවන් මිනිහා රනිල් බවට පත් වෙලා තියෙනවා. මුළු රටම අද අවබෝධ කරගෙන තියෙනවා මේක ගොඩ දාන්න පුළුවන් එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ. ඒ නිසාද ඔය කට එකතු වෙන්නේ? බොහොම පැහැදිලිව මේ තත්ත්වය අවබෝධ කරගෙන තමයි එකතු වෙන්නේ. හැම තැනකම ගියාම ජනතාව කියන කතාවක් තමයි, එකතු වෙන කණ්ඩායම කියන කතාවත් එක තමයි. අපි අද ජීවත් වෙලා ඉන්නේ හුස්ම පොදක් අරගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහයන් ඉඳලා කියලා. ඒ නිසා අපි එතුමාව ශක්තිමත් කරන්න ඕන, එතුමා ආරක්ෂා කර ගන්න ඕන, අපිට එතුමාට බලය දෙන්නට ඕන. තම මෙතුමා තව අවුරුදු 10කත් මේ රටේ ජනාධිපතිවරයවතෙන් හිටියොත් තමයි මේ රටවට දිනුම් රටක් කරගන්න පුළුවන් වෙන්නේ කියන එක හැමතරකම මිනිසුන්ගේ මතය වෙලා තියෙනවා. අවසාන ප්‍රශ්නේ අපි අවසන් කරමු. නායකත්වයේ දුර්වලකම නිසා, පක්ෂයේ යාන්ත්‍රණය ශක්තිමත් කරන බැරි වීම නිසා ලංකාවේ ප්‍රබලම තනි දේශපාලන පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට විතරක් සීමා කරපු, ඒ වෙනුවෙන් නායකත්ව ලබා දුන් රනිල් වික්‍රමසිංහ කියන චෝදනාව රනිල් වික්‍රමසිංහ මහත්තයට එල්ල වෙනවා. එවැනි පක්ෂයක් ඔබ විශ්වාස කරනවද මේ පාර ජනාධිපතිවරණයෙන් කප් ගහලා අනිත් සියලු බලවේග අභිබවා ගිහිල්ලා රටේ ජනතාවගේ ජනප්‍රසාදය දිනාගෙන ඡන්දයෙන් අංක එකට පත්වෙන්න පත් කරන්න පුළුවන් කියලා? අපිට මඩවලටයි බොරුවටයි මුණ දෙන්න බැරුණා. අපි ගාව බොරුවත් නැහැ මඩත් නැහැ. ඒ නිසා තමයි අපි පක්ෂය ඒ වගේ පරිහානියකට මුණ දෙන්න සිද්ධ වුණේ. නමුත් අපි අද රටේ ජනතාව තේරුම් අරන් තියෙනවා ඇත්ත කොතනද තියෙන්නේ කියලා. බොරු කරලා මේක කරන්න බෑ, බොරු කරලා හැමතිස්සෙම වැට්ටුවා කියන එක රටේ ජනතාව තේරුම් අරගෙන තියෙනවා. ඒ බොරුව කරන්නේ නැකෙත් ඒක සම්බන්ධව උරණ වෙලා තමයි එක්සත් ජාතික පක්ෂය කඩාගෙන යම් පිරිසක් ගිල්ලෙලා බලය ලබා ගැනීම සඳහා වෙනත් පක්ෂ හදාගැනීමෙන් කටයුතු කරේ. දැන් එතන ඉන්න කට්ටියත් තේරුම් අරගෙන තියෙනවා ඒ බොරු කරගෙන ගියාට වැඩක් නැහැ, ඇත්තත් එක්කලා ගමන් කරන්න ඕන, ඇත්තත් එක්කලා වැඩ කරන්න ඕන කියන. ඉතින් ඒ නිසා තමයි නැවත මේ කණ්ඩායම් හිටපු තැනට එකතු වෙන්නේ. ඒ තත්ත්වය තේරුම් ගන්න තියෙන එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිය කට්ටිය පමණක් නෙමෙයි, වෙනත් දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව දැඩියම හිටපු 69 ලක්ෂයක් ඡන්දය පාවිච්චි කරපු ශ්‍රී ලංකා ප්‍රජාන පෙරුණේ කට්ටිය, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කට්ටිය, TNගේ කට්ටිය, ජනතා විමුක්ති පෙරමුණ තමයි ඒ තේරුම් ගත්ත නිසානේ අපිත් එක්ක එකතු වෙලා දැන් නන්දන ගුතරන් ගුණතර ආචාර ජාගොඩලා මේ ආදි කණ්ඩායම් අපිත් එක්ක එකතු වෙලා වැඩකට එතු කරන්නේ. එහෙනම් බොරුවෙන් මේක තවදුරටත් රවටරවට යමින් අපිට ප්‍රපාතිර යන විතරයි මෙතන ඇත්ත ඇති සැටියෙන් කියලා වැඩකට එතු කරන තැනක් එක්කලා වැඩ කරන්න ඕන කියන නිසා තමයි මේ දිනපතා මේ පිරිස එක්ක ආස වෙන්නේ. දැන් පෙරේදත් අපිත් එක්ක මහනුවරදී මට එකතු වුණා, ජනතා විමුක්ති පෙරමුණත් එක්කලා වැඩකට එතු කරපු හොඳ තරුණ නායකයෙක් මේ අදේ අසෙන් එකතු වෙනවා. ඉතින් මම කල්ප එක පැතකින් පෞද්ගලිකව බොහොම සතුටු වෙනවා. අන්ත ප්‍රපාතයට එක්සත් ජාතික පක්ෂයේ ඔබ කියපු ජාතික ලයිස්ත තනි මන්ත්‍රී ධූරයට වැටිච්ච වෙලාවේ මේ පක්ෂයේ වකිම්මක් මට දරන්න වුණා. බලේ තියෙන ලාවේ හිටපු මේ ලයිස්ත බලපම් මෙතන 18 දෙනෙකුගේ ඡායාරූප තියෙනවා. මාලේගම්බරු මේ 18 දෙනාගෙන් බොහෝ දෙනෙකුට බලය තියෙන වෙලාවල් වල, ඒ වගේම වැඩි
අපිත්තක වැඩි ජනකායක් අපිට අපේ පක්ෂත්තක වැඩ කටයුතු කරන ලාවල්ලට වැඩ කරන්නනේ මට වැඩ කරන්න පටන් ගන්න ඕනේ 247 335 එක්සත් ජාති පක්ෂත් එක්ක ඉන්නලායි. ඉතින් මට පාර්ලිමේන්තුවට පත් කරලා යවන්න මෙතන කොහොම සාධිෂ්ඨ නැන්වන්න ඕනේ එකයි. ඒක ඇහුවේ රණලි ක්‍රමසිංහත්තගේ විතරයි. හැබැයි ඒක කෙටි කාලයක් තුළ අගමැතිත් වුණා. කෙටි කාලයක් තුළ විධායක ජනාධිපතිත් වුණා. ඉතින් මම ඉතිහාසගත වෙන මහලකම්වරයෙක්. ඉතිහාසගත වෙන මහලකම්වරයෙක් විතර නෙවෙයි. මම ඇත්තනම් මම නියතමානී මට ආඩම්බරයක් සතුටක් තියෙනවා. මම පාවිච්චි කරපු මගේ අසන කොතරම් ඵලදායි අසනක් වෙලා තියෙනවද මේ රට වෙනුවෙන් කියලා කරලා. ඉතින් එන්න මමත් වැටිචිරන් බාරගත්ත මිනිහෙක් මේ දේශපාලන ජීවිතේ නෙමෙයි. දේශපාලන ජීවිතෙත්ම බලුවාම මම ආනමඩුව බාරගත්ත එක්සත් ජාතික පක්ෂයේ ලෙල්ලට වැටිලා නායකත්වයක් දෙන්න කිසි කෙනෙක් නැහැ. මරතත්වවාදයට මුණ දෙන්න මිනිහෙක් නැතුව අන්ත අසරණ වෙලා තිබුණ තැන එතනත් අරගෙන මම 2001 දිනවන්න කටයුතු කරා. 2000 බාරගත්ත 2001 දිනෙව්වා. මම මගේ රාජකාරී ජීවිතයේදීත් මම බාරගත්ත වැටිච්ච තැන් මන්නාරම වැල්ලව වීරමුගෙදර කියන තැන් බාරගත්තාම වැටිච්ච තැන් බාරගත්තේ ඒ තැන් කෙටි කාලයක් තුළ නැවතන ගසිටවන්නට මට පොලිස් නිලධාරියෙක් විදිහට මට නායකත්වය දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ අධ්‍යක්ෂක ජාතික පක්ෂයත් නැවතන ගසිටවන්නට ඒ නායකත්වය දෙන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ලොකු යම් කාර්යභාරයක් කරන්න අඩුපාඩු වැඩි ඇති විචන ඇති විචන කරන ඉන්න ඕන තරම්. ඉතින් ඒ නිසා මේ එක්සත් ජාතික පක්ෂය මම එකයි මුලින්ම ආරම්භ කරමු කිව්වේ අපි ඊළඟ ආණ්ඩුව පිටවන ප්‍රමුඛ බලකාය බවට පත් වෙන අපි අනිවාර්යයෙන්ම මේ යන වැඩපිළිවෙලත් එක්කලා ඔබට තේරුම් ගන්නවා ඇති ඒසේ වෙනවා කියන එක. හොඳයි, බොහොම ස්තුතියි. මේ කියවුණු කාරණා කාරණා එක්ක රටේ දේශපාලනය කියවා ගැනීම ඔබට අපි බාර කරනවා. හැමදාමත් අපි දේශපාලන වශයෙන් ඍජුව ප්‍රශ්න කිරීම සිද්ධ කරනවා, තීරණ ගැනීම ජනතාවට බාර කරනවා. ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක තුනට බොහොම ස්තුතියි කල්පාවත්තා දුන්නාට. ඒ වගේ ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට.